ඔබ දන්නා මේ වෙනුවට විදේශගත ශ්‍රමිකයන් වරප්‍රසාද රැසක් ලබා දීමේ කටයුත්තක් සිදු වෙනවා මෙහි ප්‍රධාන අරමුණ ලංකාවට වැඩිපුර ඩොලර් ගැනීම මෙහිදී කළ කාරණා දෙකක් තිබෙනවා ඒ තමයි ඩියුටි ෆ්‍රී ඇලවන්ස් එක වැඩි කිරීම ඒත් එක්කම ලංකාවට වාහන දැමීමේ හැකියාව ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් වාහන ලංකාවට දැමීම සඳහා පර්මිට් ලබා දීම ඒ කියන්නේ විදේශගත රටක සිට ඔබ ලංකාවට කොමන හේතුවකට ඔබ රට ගිහින් හිටියත් ලංකාවට ඩොලර් එවනවා නම් මේ එවන ඩොලර් ප්‍රමාණයට අනුව ඔබට ඉලෙක්ට්‍රික් බයිසිකලයක් හෝ කාර් එකක් නැත්නම් ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙනීමේ හැකියාවක් තිබෙනවා මොටර් රථයක් ගෙනීමේ හැකියාවක් තිබෙනවා මේෙහිදී සඳහන් කළ යුතු කාරණා කිහිපයක් තිබෙනවා මේ පිළිබඳව අප්ඩේට් කිහිපයක් ඇවිල්ලා තිබෙනවා එකක් තමයි ඔබ දන්නවා ලංකාවට මෙහෙම ඉලෙක්ට්‍රික් වාහනයක් දානවා නම් ඔබට අවශ්‍යතාවයක් තිබ්බා සෝලර් පැනල් සිස්ටම් එකකුත් ලංකාවටදාන මොකද මේ ලංකාවේ සාමාන්‍ය විදුලි පරිහරණය කරන විදුලි බලයෙන් මේ කාර් එක නැත්නම් මේ බයිසිකලය චාර්ජ් කිරීමේ හැකියාවක් නැහැ චාර්ජ් කරන්න දෙන්නේ නැහැ කියලා. ඉතින් මේ නිසා සෝලර් පැනල් එකකුත් ඔබට දාන්න අවශ්‍යතාවයක් තිබ්බා. නමුත් මෙය తాවකාලිකව අත්හිටවලා තිබෙනවා මේ මොකද මේක තමයි පරීක්ෂණ මට්ටමේ යන්නේ. මේ පරීක්ෂණ මට්ටමේ යනකොට මේ සෝලර් පැනල් එකකුත් දාන්න කියපුවාම විදේශගත ලාංකිකයන්ට ප්‍රශ්නයක් තිබෙනවා. මේක කොහොමද හොයාගන්නේ? මේකට හරියන සෝලර් පැනල් එක මොකද්ද? මේ වගේ ප්‍රායෝගික ප්‍රශ්නයක් නෙමෙයි ගොඩක් තිබෙන නිසා මේක දැනට අයින් කරලා තිබෙනවා. ඒ කියන්නේ මුල් මාස 6 දක්වා තමයි අයින් කරන බව අමෙතුමා ප්‍රකාශ කරන්නේ කියන්නේ ඔබට දෙසැම්බර් 31 වෙනකන් වාහන දැමීමේ හැකියාවක් තිබෙන ඉලෙක්ට්‍රික් වාහන එතකොට මේ සෝලර් පැනල් එක අවශ්‍ය වන්නේ නැහැ. ඉතින් මේක තමයි අලුත්ම අප්ඩේට් එක. කොහොමනත් ඔබ දන්නවා මේ වෙන විට ඩොලර් 3000කට වඩා ඔබට ලංකාවට එවන්න පුළුවන් නම් ඉලෙක්ට්‍රික් මෝටර් සයිකලයක් දැමීමේ හැකියාවක් තිබෙනවා. ඒත් එක්කම තමයි ඩොලර් 20000 සිට ඩොලර් 65000 දක්වා ඩොලර් දානවා නම් ඔබට හැකියාවක් තිබෙනවා ඉලෙක්ට්‍රික් මෝටර් වාහනයක් ලංකාවට ගෙන ඒමට. ඉතින් මේ ගෙන ඒමේදී වටිනාකම තීරණය වන්නේ ඔබ එවපු ඩොලර් වලින් 100%. උදාහරණයක් විදිහට ඔබ ඩොලර් 40,000ක් ලංකාවට දැම්මනම් මේ දෙසැම්බර් 31ට කලින් ජූලි පළවෙනිදා ඉඳන් දෙසැම්බර් 31 දක්වා දාන මුදල් තමයි මේකට අයත් වන්නේ. ඉතින් මෙහිදී ඔබ ඩොලර් 40,000ක් දැම්මනම් ඔබට ඩොලර් 20,000ක වාහනයක් ලංකාවට දැමීමේ හැකියාවක් තිබෙනවා. ඩොලර් 20,000ක වටිනාකමකින් යුත් වාහනයක් ලංකාවට දැමීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් මේක ඇත්තටම වාසිදායකද? මේකේ වැදගත්කම කුමක්ද කියලා ඔබ කල්පනා කරනවා ඇති. මේක දාන එක හොඳයිද කියලා. ඉතින් වර්තමාන වෙනකොට ලංකාවේ ඉලෙක්ට්‍රික් වාහනවල වටිනාකම දැවැන්ත විදියට 100ට මම හිතන්නේ 1000කින් විතර වැඩි වෙලා තිබෙනවා. මොකද කලින් ඔබ දන්නා නිසා ලීෆ් වාහනය තිබ්බේ 116,000කට වගේ. දැන් මේ නිසාන් ලීෆ් වාහනය ඉලෙක්ට්‍රික් වාහනය ලක්ෂ 100 දක්වා ගිහින් තිබෙනවා සමහර ඒවා. මේ වාහනවල වටිනාකම වැඩි වෙන්නේ චාර්ජ් කරලා කොච්චර දුර ප්‍රමාණයක් යන්න පුළුවන්ද නැත්නම් බැටරිය කට්ට ගන්න කොච්චරක් තිබෙනවද මේ කියන කාරණා හේතුවෙන්. ඉතින් ඔබ ලංකාවට දාන වාහනය ගොඩක් චාර්ජ් කරලා වැඩිපුර දුරක් යන්න පුළුවන් නම් උදාහරණයක් විදිහට කිලෝමීටර 200ක් 400ක් වගේ ප්‍රමාණයක් යන්න පුළුවන් නම් ඔබගේ වාහනයේ වටිනාකම ඊටාම වැඩි. ඒක කොච්චරද කියන්න බෑ. මොකද වර්තමාන වෙන විට දැන් මේ වෙන විට ලංකාවේ පෙට්‍රල් ඩීසල් යම් කිසි ප්‍රමාණයක් තිබෙනවා. නමුත් අපිට හිතා ගන්න බෑ ඊළඟ මාසයේ කුමක්ද වන්නේ කියලා. එහෙම විශ්වාසයක් තියන්න බෑ. මේ ආකාරයෙන් පෙට්‍රල් අඩු වුණ ගමන්ම ඔන්න ඉලෙක්ට්‍රික් වාහනවල වටිනාකම වැඩි වෙනවා. ඉතින් ඔබට හිතාගත්ත හැකි ලක්ෂ 16කට තිබ්බ වාහනේ ලක්ෂ 100ක් දක්වා යන්නේ කොහොමද කියන එක මේක තමයි ඉල්ලුම. මොකද බොහෝ අය කැමති මේ පෙට්‍රල් පෝලිං වල ඉන්නේ නැතුව තමන්ට අවශ්‍ය ගමනක් හිතුන වෙලාවේ යන්න පුළුවන් නම් නැත්නම් රාජකාරී වලට යන්න පුළුවන් නම් මේ පෝලිං වල ඉන්නේ නැතුව බලබලා ඉන්නේ නැතුව බොහෝ දෙනෙක් කැමති ඉක්මනින් තමන්ගේ වැඩ කටයුතු කරගන්න. මම හිතන්නේ මේක සාමාන්‍ය අපේ විදේශගත ශ්‍රමිකයෙකුට දැරීමේ හැකියාවක් තිබෙනවා කියලා. ඩොලර් 1000ක් කියන්නේ ලොකු ගාණක්. ඉතින් ඩොලර් 20,000ට වඩා දැම්මොත් තමයි මෝටර රථයක් දාන්න පුළුවන්. ඒ නිසා විදේශගත ශ්‍රමිකයන් බොහෝ වෙලාවට මැද පෙරදිග ඉන්න නැත්නම් මේක ටිකක් අමාරු වැඩක් ඇත්තටම. නමුත් විදේශගත ලාංකිකයන් බොහෝ දෙනෙක් ඉන්නවා ඉතාලිය, එතකොට ඕස්ට්‍රේලියාව, ඇමරිකාව වගේ දියුණු රටවල. ඉතින් ඔවුන්ට හැකියාවක් තිබෙනවා යම්කිසි හේකින් බොහෝ දෙනෙකුට. ඉතින් මේක ඔවුන් අවස්ථාවක් කරගන්නවා ඇති. ඉතින් මේ වාහන දැමීමේදී ඔබ අනිවාර්යෙන් කස්ටම් එක දැනුවත් වෙන්න ඕනේ. කස්ටම් එකෙන් ඔබට තියෙන ප්‍රශ්න මොනවද කියලා දැනවත් වෙන්න ඕනේ. මේවා අනිවාර්යෙන් කතා කරන්න ඕනේ. හෙට එකම ඔබ ඉන්න රටේ බැංකු නියෝජිතයන් සමග සාකච්ඡා කිරීම ඉතාම වැදගත්. කොච්චර මුදලක් දානවද, කොහොමද මම මේක දාන්නේ, රජය කොහොමද මේවා කැල්කියුලේට් කරන්නේ, මම මෙච්චර දැම්මා කියලා ඒවා දැන ගැනීම ඉතාම වැදගත්. ඒත් එක්කම ඔබ කාගෝ ඒජන්ට් සමග සාකච්ඡා කිරීමත් ඉතාම වැදගත්. මොකද ඔහු හරහා තමයි බාන්න දාන්නේ ලංකාවට, නැත්නම් ක්ලියරින් ඒජන්ට් මේ අතත් සාකච්ඡා කරන්න. ඉතින් මේක ටිකක් දීර්ඝ වීඩියෝ එකක් වෙන්නේ මේ හැමදේම ඔබ පැහැදිලිව සිදු කරගත යුතු නිසා. ඉතින් නැවත තවත් වීඩියෝ සමගම බලාපොරොත්තු වෙන අදට බෙන් සමගන්නවා සුබ දවසක්.